සම්මා සම්බුදු සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සීලු දෙනාටම සදැහැතුනි තථාගත අකාලික ලෝතර ශ්‍රී සද්ධර්මයෙන් පිනිසාර හදවත නිවාසන හාලන සමහිත සුබසතන බෞද්ධ ආරූපවාහිනී නාලිකාව මේ පෙරට නිමිතව සම්නිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව මේ ආකාරයෙන් පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත පානතුරේ අරිය ධම්මනාහිමි අනුස්මරණ මෙතරි පරිශ්‍රයේ සිට ආරම්භ කිරීමට සූදානම් වන්නේ සදේව තුනේ මෙයතුම් මෝදේශනා වෙනුවෙන් සෙදුකලා වූ ආරාධනාව පිළිගෙන ඔබ අප හැම දෙනා වෙත අපමණ වූ මෙත් සිතින් ධර්ම සභාවට වැඩම කොට වැටහිදින පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය අවසරයි නමසේපත් කරන්නට කෝරළයාගම සරණ තිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදු නොතින් පිළිගනිමු සාදු 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 සදේවතුනි අත දේශනාවට දායකත්ව ලබා දෙන්නේ රාජකීය පදිංචි වෛද්‍ය ප්‍රසන්න ලොකුගේ මහතා උදේනී රත්නායක මහත්මිය කොටිකාවත්තේ පදිංචි මංගල ලියනගේ සහ දෙලුක්ෂි ලියනගේ සහ රජිත ලියනගේ යන සදැහැති පින්වතුනි පින්වතියන් විසින් එහෙමනම් අපි හැමදෙනාම සදැහැසිතින් tempත් ධර්ම ශ්‍රවණේ වෙනුවෙන් සූදානම් වෙ පළඹෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාතු නාතනන් වාත්‍යවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු සාදු 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 සම්මන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දානමය පින්කමක් සිදු කරගෙන සද්ධර්ම ශ්‍රවණේ කරන්න.
පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට බණ අහන්න ලැහැත්ති වෙන සදහැවතුන්ට එක අවවාදයක් කළා. බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් බණ අහන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අද අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි මේ දේශනා මාලාව තුලින් පහුගිය දිනවල අපි සාකච්ඡා කළේ උතුම් වූ මජ්ඣිම නිකායේ සඳහන් වන ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. ඒ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා හතරක් මේ වෙනකොට සිද්ධ කරලා නිමා කරන්න යෙදුනා. අද සදැහැති පින්වත් පිරිස දායකත්වයේ ලබා දෙන්නේ ඒ සූත්‍රයේ තුලින් සිදු කරන පස්වෙනි ධර්ම දේශනාව සඳහා. මේ සූත්‍රයේ තුල මේ ශාසනයට ඇතුල් වෙන කෙනෙක් නිවන දක්වා, එහෙම නැත්නම් උතුම් අරහත්වේ දක්වා භාග්‍යතුන් වහන්සේ විසින් මෙහෙයවන්නේ කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි කරලා තියෙන්නේ. තව විදියකට සඳහන් කළොත් උතුම් අරහත්වේ දක්වා යන ශාසනයේ අනුපූර ප්‍රතිපදාව මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. අපි හතරවෙනි දේශනාවේ සාකච්ඡා කළා යම් කෙනෙක් සීලයක් රකින්නවා නම් ඒ සීලය ආර්යකාන්ත සීලයක් බවට පත් කරගන්නේ කොහොමද? ආර්යකාන්ත මට්ටමට සිල් රකින්නකොට මොන මොන විදිහට සිල් ආරක්ෂා කළ යුතුද කියන කාරණාව ගැන අපි කෙටියෙන්ම සිහිපත් කරනවා නම් නැවත වතාවක් අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකම්මාස කියන මේ ආකාර හතරට සීලය සම්පූර්ණ වුණහම ඒ ආකාර හතරින් යුක්ත සීලය හඳුන්වනවා බුජිස්ස කියලා. එතර මේ බුජිස්ස කියලා කියන්නේ තෘෂ්ණා දාසත්වයෙන් මිදුන සීලයක්. පින්නතින අපේ සිල් කැඩෙන්නෙම තෘෂ්ණාව නිසානේ. එතකොට යම් කෙනෙක් තෘෂ්ණාව පාදක කරගෙන සිල්පද උල්ලංඝනය නොකර මේ අංග හතර යටතේ සිල් රැකගෙන ඉන්නව නම් ඒක තෘෂ්ණා දාසත්වයෙන් මිදිච්ච සීලයක්. අපි කොහොමත් තෘෂ්ණාවේ දාසියෝ. ඒ තෘෂ්ණා දාසත්වයෙන් මිදුන සීලයක් ඒ සීලයට කියනවා බුජිස්සයි කියලා. ඒ බුජිස්ස වූ සීලයට කියනවා අපරාමට්ටයි කියලා. උජිස්ස මට්ටමට දියුණු කරගත්ත සීලයක් තෘෂ්ණාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් පිරිහිලා නැත්තම්, කිලුටු වෙලා නැත්තම් ඒ සීලේ අපරාමට්ටයි. මෙන්න මේ අපරාමට්ට කියන මට්ටමට සීලය දියුණු කරගත්තහම ඒ සීලයට කියනවා විඤ්ඤූ පසත්තයි කියලා. විඤ්ඤයන් කියලා කියන්නේ නුවණැත්තු. මෙතනදී නුවණැත්තු කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාට. අපරාමට්ට කියන මට්ටමට සීලේ දියුණු වුණාට පස්සේ එවන් සීලයක් රකින්න පුද්ගලයා පිළිබඳව ආර්යයන් වහන්සේලා ගොඩක් සතුටු වෙනවා. ආන්ගේ ආර්යයන් වහන්සේලා සතුටු වෙන සීලයක් ආරක්ෂා කරන නිසා විඤ්ඤූ පසත්තයි කියලා කියනවා. පින්නතිනේ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන මට්ටමට සිල් රකින්නවා නම් සමාධි සංවත්තනිකයි. එවන් පිරිසිදු සීලයක් තුලින් සමාධිය ඊටම ඉක්මනට ළඟා කරගන්න
පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් මෙන්න මේ සමාධි සංවත්තනික කියන තැනට එනකන් අපි හතරවෙනි දේශනාවෙන් මේ එකක් එකක් ගානේ කරුණු පැහැදිලි කළා. ඒ නිසා දැන් මේ කෙටි ආවර්ජනය කිරීමක් තමයි සිද්ධ කරන්න යෙදුනේ. දේශනා මාලාව දිගට මහන නිසා මේ දේශනාව ප්‍රචාරය වෙනකොට අපේ පින්නතුන්ට එක දිගට මේ කාරණා ටික තේරුම් ගන්න පහසුයි. එනම් පින්නතුනි භාග්‍යතුන් වහන්සේට යම් කෙනෙක් හික්මවන්න ලැබුණහම ඒ පුජ්‍යලයට ඉස්සරලාම ඒ හිතුවන් වික්ඛු මහන මෙහිව සීල සංවරව මේ සීලෙහි හැසිරෙන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාතිමෝක්ෂ සංවරී හැසිරෙන්න කියලා. ප්‍රාතිමෝක්ෂ සංවරී හැසිරෙන භික්ෂුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ක්‍රමානුකූලව ඒ සිල් ගුණ දියුණු කරගන්න අවස්ථාව දෙමින් දෙමින් මෙන්න මේ ආර්ය කාන්ත මට්ටමට මේ සීලය පත් වෙනකම් සිල් ආරක්ෂා කරන්න භාග්‍යතුන් වහන්සේ මනාව උපදෙස් දෙනවා. එතකොට එහෙනම් සීල සංවරී පිහිටලා ප්‍රාතිමෝක්ෂ සංවරී සංවර වෙලා ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් සඳහන් කරනවා වත් පිළිවෙත් සම්පූර්ණ කරන්න ඕනේ. ආචාර ගෝචර විදි කියලා අපි කියන්නේ. එහෙනම් ප්‍රාතිමෝක්ෂ සංවරයත් තියෙන්න ඕනේ, ආචාර ගෝචරයත් තියෙන්න ඕනේ. ආචාර ගෝචර විදි ඒවා අත්‍යවශ්‍යමයි. ආචාර ගෝචර සීලය කියලත් අපි කතා කරනවා. ඉතින් ඒ කාරණා ටිකත් යම් කෙනෙක් සම්පූර්ණ කරගෙන මේ ආර්යකාන්ත මට්ටමට සීලයත් වඩාගෙන ඉතාම කුඩා වරදේ පවා බය දකිමින් අනමත්තේසු අජ්ජේසු බය දස්සාවි. ඉතා කුඩා වරදක් කරන්න නමුත් බය වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නිවන ඉක්මන් කරනවා නම්. එනම් කුඩා වරදටත් බය වෙලා මනාව ඇවතුම් පැවතුම් ඇතිව හැසිරෙන භික්ෂුවට තථාගතයන් වහන්සේ නැවත සඳහන් කරනවා ඉදිරියට එන්න. ඒ භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුවට තව තවත් මේ මාර්ගයේ ඉදිරියට යන්න ඔහුව හික්මවනවා. කොහොමද? භික්ෂුව තොප ඇවිත් ඉන්ද්‍රිය සංවර සීලය සමාදන් වෙන්න. ඒ ඉන්ද්‍රිය සංවර සීලය සමාදන් වෙන්න කියලා කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒකෙන් නිමිති ගන්න එපා කියලා පින්නතුනි. ඇහෙන් රූපයක් දැකලා ඒකෙන් නිමිති ගන්න එපා කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් පදනම් කරගෙන තමයි අපි මේ ලෝකයේත් එක්ක ගැටෙන්නෙත් ඇලෙන්නෙත්. ඒතකොට ඇහෙන් රූප ගන්න එපා, ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා කියනවා. ඒක නිසා ඒකට ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියනවා. සීලය කියන්නේ හික්මවනවට උන්නේ. එතකොට එහෙනම් ඇහැ හික්මවනවා, මේ ඉන්ද්‍රිය හික්මවනවා, ඇහෙන් රූප ගන්න එපා. දැන් භාග්‍යතුන් වහන්සේ ඔය කාරණාව තවත් සූත්‍රවල පැහැදිලි කරනවා. දැන් මාගන්ධිය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායමයි තියෙන්නේ. මාගන්ධිය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රියන් හික්මවන්න, ඇහැ පාලනය කරන්න, කන පාලනය කරන්න, දිව පාලනය කරන්න, මේ විදිහට ඉන්ද්‍රියන් පාලනය කරන්න කියනවා. අනවශ්‍ය දේවල් බලන්න එපා කියලා කියන්නේ. මෙතන මේක ගැඹුරු කාරණාවක්. අනවශ්‍ය දේවල් බලන්න එපා කියලා කියන්නේ දැන් අපි හිතමු මේ කාරණා ඔක්කොම තියෙන්නේ මේ නිවනට යන පුද්ගලයන්ට. අපි කියමු අපි වැඩක් කරනවා. අපි කියමු අපි ගෙදර මේසයක් තියාගෙන මොනව හරි ලියමින් ඉන්නවා කියලා. එතන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. මට නෙමේ, ගෙදර ඉන්න තව කෙනෙකුට කතා කරනවා. එතකොට මම සාමාන්‍ය පුද්ගලීගේ ස්වරූපය තමයි සද්ද ඇහිච්ච ගමන් ඔලුව උස්සලා බලන එක. නමුත් කල්පනා කරන්න කියලා කියනවා ඒ පුද්ගලය දිහා බලන එක මට උවමනා දෙයක්ද? ඔහු කතා කරන්නේ මට නෙමෙයි, ඔහු කතා කරන්නේ වෙන කෙනෙකුට.
මං ඔහු දිහා බලන්න ඕනේද? ඔහු දිහා බලන එකෙන් මට තියෙනවද ප්‍රයෝජනයක්? එහෙම නැත්නම් ඒ බැලීමෙන් මට කෙලස් වර්ධනය වෙයිද? ද්වේෂය වර්ධනය වෙයිද? මොකක් හරි මම මේ අරගෙන යන ප්‍රතිපදාවට හානියක් වෙයිද? එකපාරම ඔළුව උස්සලා බලන්න කලින් ගොඩක් දේවල් හිතන්න කියලා කියනවා. තෙම්පිනේදී අපි මං කිව්වේ ඒකයි මේක බොහොම සියුම් විදිහට ගොඩක් කතා කරන්න ඕනේ වචනයක් කියලා. දැන් අපි තැනක වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්න ගමන් අපි කකුලක් හොලවනවා. ඒ කකුල හොලවන්නේ මොකක් හරි ක්ලේශයක් එක්ක. සමහරට රූපවාහිනිය බල බලත් කකුල හොලවනවා. එතකොට ඒ කකුල ඉබේ හෙලවෙනව නෙමෙයිනේ. දැන් ওই සමහර කාරණා ගැන කතා කරනකොට අපි කියමු මේ මදුරුවෙකුට ගහනවා කියලා. දැන් ওই සමහර අය කියන කතාවනේ මේ මදුරුව වරන්න හොඳ නෑ කියලා කියහම කියන්නේ මේ ගැහෙනවා කියලා. පුරුද්දට ගැහෙනවා කියලානේ කියන්නේ. එහෙම වෙන්නේ නැහැ පින්නතිනි. ගැහෙන්නේ නැහැ. මේ එක එක කාරණාවක් ගානේ අපේ හිතේ වෙන වෙනම කොටස් නැත්නම් වෙන වෙනම සිතුවිලි ඇවිල්ලා තමයි මේ ක්‍රියාත්මක වීම වෙන්නේ. දැන් මදුරුවෙක් කනකොට ගැහෙනවා නම් කූඹියෙක් කනකොට ගැහෙන්න දෙපෙයි. කූඹියෙක් කනකොට ගැහෙන්නේ නැහනේ. එතකොට කරන්නේ ඇඟිල්ල දිලා ටිකක් තද කරලා දානවා. එතකොට මට කටුවක් ඇනුණ කියමු. එන කටුව ඇහෙනකොට ගැහෙන්න දෙපෙයි. එතකොට තියෙන්නේ ඊට වඩා සම්පූර්ණ වෙනස් ක්‍රමයක්. අන් ඒ වගේ එතකොට මේ ගැහෙනවා කියන කාරණාව ඒක නිකන් කියන කතාවක්. මොකද මේ හැම දෙයකටම එහෙනම් අර මං කියන්න හැදුවේ රූපවාහිනිය බලාගෙන ඉන්නකොටත් එක කකුලක් පද්ද පද්ද නම් ඉන්නේ මේ කකුල පැද්දෙන්නත් වෙනම තණ්හාවක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් රූපවාහිනිය අවධානයෙන් හිටියම කකුල එලවෙනවා කියලා අවධානයක් තිබෙන්නේ නැහැ කියලා. එහෙම නැහැ. මේ ශරීරයේ රෝම කූපයක්වත් හොලවන්න බෑ හිතේ බලපෑමක් නැතුව. ඊතරම් සිවුම් මේ ක්‍රියාවලිය. ඉතින් එතකොට අපි කියමු දැන් අපි කකුල හොලෝ හොලෝ ඉන්නවා. දැන් හැබැයි මේකට සිහිය ප්‍රඥාව ටිකක් මදි. ඉතින් අවධානයේ තියෙන රූපවාහිනියටනේ. නමුත් කල්පනා කරලා බැලුවොත් මේ කාරණාවත් එක්ක මට මේ වෙලාවේ කකුල හොල්ලන එකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? මේ කකුල සෙලවීමෙන් මට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? එහෙම නැත්නම් වෙන කෙනෙකුට තියෙන ප්‍රයෝජනයක් තියෙනවද? මටත් වැඩක් නැත්තම් තව කෙනෙකුටත් වැඩක් නැත්තම් මම මේ කකුල හොල්ලන එකේ තීරම මොකද්ද? මේ හිත පාලනය කරන කෙනෙක් අනවශ්‍ය බාහිර දේවල් වලින් මිදිලා කෙලස් අඩු කරගෙන නිවනට යන්න උත්සාහ කරනවා නම් කටයුතු කරන්න ඕනේ විදිහවල්. එතකොට කල්පනා කරන්න ඕනේ තව කරුණක්. මේ ඉන්ද්‍රියම් පාලනය කරනවා කියලා කියහම කරන්න හොඳ දේවල් සහ නොහොඳ දේවල්. මේ සමහර දේවල් හොඳයි වගේ පේනවා. නමුත් ඒක ඍජුවම නිවන හොයාගෙන යන කෙනෙකුට හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම කියමු උදාහරණයක්. අද පෝය දැන් මට පන්සල් යන්න ඕනේ. පන්සල් යන එක හොඳයිද නැද්ද? පන්සල් යන එක හොඳ වැඩක්. නමුත් මම අද පන්සල් යන එක හොඳද කියලා හිතන්න ඕනේ. වරදක් නෑ පන්සල් යන එක හොඳ වැඩක්. නමුත් දැන් මේ නිවන උදෙසා ඍජුව යොමු වෙලා ඉන්න භාවනානුයෝගියෙක් හිතන්න ඕනේ විදිහ මේ කියන්නේ. අද මම පන්සල් යන එක හොඳයිද? එතකොට අද පෝය අද පන්සලේ කට්ටිය වැඩියෙන් ඉන්න දවසක්. එතකොට ඒ වැඩියෙන් ඉන්න පිරිස සමහරලාට පන්සලට ඇවිල්ලා ඉන්නේ වයිවාරණ ඇඳුම් ඇඳගෙන. මොකද පින්නතිනි මේ අපි බෞද්ධ රටක්නේ. අපි බෞද්ධ රටක්, අපි බෞද්ධයෝ. ඉතින් මම නිතරම කියන්නේ අපි බෞද්ධ කියලා හිතාගෙන ඉන්න ජාතියක් මිසක් වැඩි පිරිසක් බෞද්ධ නෙමෙයි කියලා. හිතාගෙන විතරයි ඉන්නේ.
මම නිතරම කියන කාරණාව ඉදිරියටවත් හදාගනි කියලා නිතර ඇහෙන්න කියන්නේ. අපෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් ඕගොල්ලන්ගේ ත්‍රිපිටකයේ පොත් කීයක් තියෙනවද කියලා උත්තර දෙන බෞද්ධයෝ කී දෙනා දින්නේ. ත්‍රිපිටකයේ පොත් කීයද කියලා ඇහුවොත් නිකන් හිතන්නකෝ අන්‍යාගමික කෙනෙක් ඇහුවා කියලා. ඉතිවිසෝ පාඨයේ තේරුම මගින් හරි මුලින් හරි ඇහුවොත් අපිට දෙන්න උත්තර නැහෙනි. කීයෙන් කී දෙනාද ඉතිවිසෝ පාඨයේ තේරුම දන්නේ? ඉතින් ඒ වගේ වෙනට අපි කියනවා අපි බෞද්ධ කියලා. ඒ වගේ මේ අපි බෞද්ධ වුණාට අපි නොයේක් තැන්වලට නොයේක් වැඩවලට අඳින්න ඇඳුම් තියෙනවා. වැඩට අඳින්න නැත්නම් කුඹුරට යන්න අඳින්න ඇඳුමක් තියෙනවා. රස්සාවට යන්න අඳින්න ඇඳුමක් තියෙනවා. මංගල අවස්ථාවට යන්න අඳින්න අලුත් ඇඳුම් අරගෙන තියෙනවා. පාසලට යන්න ඇඳුමක් තියෙනවා. අපිට බුදුන් දකින්න යන්න ඇඳුමක් නැහෙනි. වයි වාරණ විදිහට යන්නේ එකයි. පින්නතිනේ මේ සම්මාදිට්ඨිය නැති රටවල් වල මිනිස්සු අපිට වඩා ගොඩක් කාරුණිකයි ඉන්නවා. අපිට වඩා ගොඩක් හොඳයි. දියුණු රටවල් වල මිනිස්සු යම් බඩු බාහිරාදිය කරගන්න ගියත් කවදාවත් වංචා කරන්නේ නැන්නේ. අන්දේක් නමුත් ගිහිල්ලා මෙන්න මේ වර්ගයෙන් මට මේ දේ දෙන්න කියලා කිව්වොත් ඔහුට ඇස් පෙනින්නේ නැහෙන කියලා ඔහුට බාල දෙයක් දෙන්නෙත් නැහැ, කැඩුණු දෙයක් දෙන්නෙත් නැහැ. ඉල්ලුවේ මොකද්ද? ඒ જાතියෙන් ඒ විදිහටම හොඳම එකකින් දෙනවා. නමුත් අපේ රටේ අපි ඇස් පෙනිලා ගිහිල්ලා ඉල්ලුවත් පොඩ්ඩ වැරදිච්ච ගමන් අපිට හොඳ එකක් හම්බෙන්නේ නැහෙනේ. සමහරట్లాට ආහාර පානයක් නමුත් කල් ඉක්ුත් වෙලා ලේබල් එක විතරක් වෙනස් වෙලා තියෙනවා අපිට හම්බෙන්නකොට. ඉතින් එතකොට මේ සම්මා දිට්ඨික රටක මේ වාගේ දහමක් යටතේ පෝෂණය වෙලා කරුණාව මෛත්‍රිය සහිතව මම පාරිභෝගිකයකින් අරගන්න මුදලට සංසාරේ ණය වෙන්නේ නැති වෙන්න මම වැඩ කරන්නේ කොහොමද කියන කාරණාවට අපි ඇවිල්ලා නැහෙනේ. ඒ කියන්නේ මේ දහම අපේ ජීවිතයට එකතු වෙලා නැහැ කියන එකනේ. දහම තියෙනවා, අපිට බද්ධ වෙලා නැහැ. අන්න ඒක නිසා අපිට භාග්‍යතුන් වහන්සේ දකින්න යන්නවත් නිසි ඇඳුමක් පළඳුමක්වත් තාම හරියට නැහැ. නමුත් සමහරලාට අපි අන්‍යාගමික පිරිසක් තමන්ගේ ආගමික ස්ථානයට ගිහිල්ලා එළියට එන විදිය දැක්කහම බලාගෙන ඉන්න ආසහිතෙන තරම් හැමෝම පිළිවෙලයි, හැමෝම එකම විදිහට ඇඳලා. නමුත් එතකොට ඒ සම්මා දිට්ඨිය නැතුව එහෙම හික්මෙන්න පුළුවන් නම් අපි කොහොම හික්මෙන්න පාද? අපි දිහා බලලා ඒගොල්ලෝ හැදෙන්න ඕනේ. නමුත් අපිට අද ඒගොල්ලෝ දිහා බලලා හැදෙන්න තරම්වත් මානසිකත්වයක් නැහැ. ඒ කියන්නේ දහම අපි ගාව නැහැ කියන එක. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ මාගන්දී බමුණටත් කියනවා බ්‍රාහ්මණය ඇහැ පාලනය කරන්න කියලා මං කියලා තියෙනවා. මොකද මාගන්දී බමුණ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බණිනවා වෘදිනාශකය කියලා. ඇයි වෘදිනාශකය කියන්නේ? වෘදිනාශකය කියලා කියන්නේ අනුන්ගේ දියුණුව නසන්නා කියන එක. අභිවෘද්ධිය නැති කරන්නා. ඉතින් ඕක බැනලා යන්නේ බරද්වාජ ගෝත්‍ර කියන බමුණත් එක තමයි මාගන්දී බණින්නේ. ඒතර බරද්වාජ භාග්‍යතුන් වහන්සේ ආවහම කියනවා ස්වාමීනි මාගන්දිය මෙන්න මේ විදිහට බැන්නා. හැබැයි බරද්වාජෝක භාග්‍යතුන් වහන්සේට කියන්න කලින් මාගන්දියට කියනවා ගෞතමයන් වහන්සේ ආවහම මම කියන්නද මේක කියලා. මාගන්දියගෙනුත් අහලා කියන්නේ, මාගන්දියගෙන කියන්න කියන්න මම බය නැහැ කියලා. ඊට පස්සේ තමයි කියන්නේ. ඒ කාරණාව කී කී ඉන්නකොට මාගන්දී ආපහුසරයක් එනවා. එතකොට මාගන්දීට කතා කරලා කියනවා මාගන්දී මෙන්න බවත් ගෞතමයන් වහන්සේ වැඩලා ඉන්නවා, නුඹ චෝදනා කළා කියලා මම කීවා, දැන් කතා කරගන්න කියලා. විතර භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්දී නුඹ මට වෘදිනාශකය කියලා කීවද? කීවා කියනවා. හේතුව මොකද්ද මට එහෙම බනින්ද? එතකොට කියනවා මේ මිනිස්සුන්ට ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ ඒ ඉන්ද්‍රියන්ගෙන් සැප විඳින්න. ඇහැ තියෙන්නේ රූප බලන්නනේ.
කන තියෙන ශබ්ද අහන්න. එතකොට මාගන්ධිය කියන්නේ ඇහෙන් රූප බලන්න ඕනේ. රූප රස විඳින්න ඕනේ. දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ලා බලන්න ඕනේ. ඒකට තමයි ඇහ තියෙන්නේ. කන තියෙන්නේ ශබ්ද අහන්න. ඒ ශබ්ද රසය විඳින්න. මෙතෙක් අහපු නැති මිහිරි ශබ්ද හොය හොයා ගිහිල්ලා අහන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ ඉන්ද්‍රියන් පහ ගැනම කියනවා දිව ගැනත් කය ගැනත් ඉන්ද්‍රියන් පහ ගැනම කියනවා. ඉතින් මං කියන්නේ පින්නතුනි මේ කාලෙත් මේ අණුව බලහම ක්‍රියාත්මක වෙන්නේ බුදු දහම නෙමෙයි. අපි ඕකමනේ කරන්නේ. එතකොට මාගන්ධියගේ දහම තමයි අපි ගව තාම තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දහම නෙමෙයි. දැන් භාග්‍යතුන් වහන්සේ මාගන්ධිය චෝදනා කරන ඔබ වහන්සේ මිනිස්සුන්ට කියන්නේ ඇහැ පාලනය කරන්න කියලා. දිව පාලනය කරන්න, කන පාලනය කරන්න. ඉතින් එතකොට මේ මිනිස්සුන්ට ඉන්ද්‍රියන් ලැබිලා ඉන්ද්‍රියන්ගෙන් සතුටු වෙන්න සැනසෙන්න තියෙන එක ඔබ වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඊරිසියයි මිනිස්සු ඒව කරනවට. ඒක නිසායි මම බනින්නේ කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්ධිය රූප හොයලා රූප බලලා රූප රස විඳලා ඒ රූපයේ ආදීනව දකින මිනිස්සු ගැන නුඹලගේ පොතේ මොනවද කියලා තියෙන්නේ? මාගන්ධිය බිම් බලා ගන්නවා. ඒ ගැන නම් මුකුත් කියලා නැහැ. කියලා මේ පංචකාමයෙන් සතුටු වෙන්න ඕන කියලා මාගන්ධිය කියනකොට පංචකාමයෙන් සතුටු වෙන්න මිනිස්සුන්ට මග පෙන්වන්න ඕන කියලා කියනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ට පංචකාමය උසස් කියලා මම කියන්නේ නැත්තේ ඇයි කියලා. කියලා මාගන්ධියට කියලා දෙනවා. මේක වෙනම සූත්‍රයක් නිසා මම බොහොම කෙටියෙන් කියන්නේ මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න ඕන කියපු කාරණාවට. භාග්‍යතුන් වහන්සේ මාගන්ධියට කියලා දෙනවා සිද්ධාර්ථ කුමාරයා ගිහි කාලේ විඳපු සැප ගැන. සිද්ධාර්ථ කුමාරයා විඳපු පංචකාම සැපේ ගැන කියලා දෙනවා මම තරම් සැප විඳපු කෙනෙක් මේ මනුස්ස ලෝකේ තව නැහැ කියලා. නමුත් බ්‍රාහ්මණය යම් කාලයක් යනකොට මට තේරුණා මෙතන කිසිම සැපක් නැහැ කියලා. ඒක මායාවක් විතරයි කියලා. ඒක තේරුණ දවසේ මං ඒ ගෙදරින් අයින් වුණා. මාගන්ධිය ඒ පංචකාම සැපයෙන් අයින් වෙලා විවේකීව ඉන්න මට ප්‍රථම ධ්‍යාන සුවය හම්බ වුණා. ඒ ප්‍රථම ධ්‍යාන සුවය කියන එක දිව්‍ය ලෝක සුවයට වඩා උසස්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උසස්. පින්නතිනි ප්‍රථම ධ්‍යානයේ දිව්‍ය ලෝක සුවයට වඩා උසස් නම් දෙවන ධ්‍යානයේ කොහොමද? චතුර්ථ ධ්‍යානයේ පහු කරලා ධ්‍යාන මට්ටම් 8ට ළඟා වෙනකොට මොන තරම් සුවයක් සහිතව ජීවත් වෙනවද කියන කාරණාව තේරෙන්නේ ඒ ධ්‍යාන වලට ගියපු කෙනෙකුට මිසක් අපිට කීවට ඔක තේරෙන්නේ නැහැ කොහොමත්. එතකොට දැන් ඒ දිව්‍ය ලෝක සුවයට වඩා උසස් සුවයක් ලැබුවේ පංචකාමයෙන් අයින් වුණාට පස්සේනේ. විවේකයෙන් ඉපදිච්ච ධ්‍යාන සුවය. මේ කාරණාව පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්ධිය පුද්ගලෙක් ඉන්නවා ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. කසනවා 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 ඉවරයක් නැහැ. දැන් මොහුටත් කසලම එපා වෙලා තියෙන්නේ. ඒ හින්දා කබලක් ලිපට දාලා ඒ යකඩේ හොඳට රත් කරලා දැන් අර කහන තැන් මුළු ඇඟම අර කබලෙන් තවනවා. ඒ කියන්නේ ඇඟට ලං කරනවා හොඳට උණුසුම දැනෙන්න. එතකොට අර කහපු තැන් රත් වෙනකොට පොඩි සුවයක් තියෙනවා. ආන් එහෙම මුළු ඇඟම තවනවා දැන් අර කබලෙන්. ඉතින් මෙහෙම තවලා මේ පුද්ගලයා යම් දවසක හොඳ වෙනවා. ලෙඩේ හොඳ වෙනවා. ලෙඩේ හොඳ වුණාට පස්සේ මෙයා ගෙදරින් එළියට බහැලා ඇවිදගෙන යනවා. ඒ පාරේ යනකොට මෙයා දකිනවා තමන්ට හැදිච්ච ලෙඩේ හැදිච්ච තවත් කුෂ්ඨ රෝගියෙක් අර විදිහෙදම කබලක් කරන් තවනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්ධිය
අර කලින් තවාපු මිනිහට හිතෙනවද දුවලා ගිහිල්ලා අර කබලත් උදුරගෙන අරගෙන තවා ගන්න. දැන් මෙයාට කලින් තවලා පුරුදු කෙනානේ. දැන් එයාට හිතෙනවද තවා ගන්න කියලා අහනවා. මාගන්දී කියනවා නෑ 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 ස්වාමීනි නෑ. අයනම් තවන්නේ නෑ කියලා. ඇයි මාගන්දී? ඕකෙන් තවනකොට දුකයි කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා එහෙනම් කලින් තැව්වේ ඇයි? ස්වාමීනි කායප්පසාදේ වෙනස් වෙලා තියෙන්නේ. වෙනස් වෙලා තිබුණේ. දුකයි කියලා දැනුනේ නෑ. ලෙඩේ හොඳ වුණාට පස්සේ තමයි තේරෙන්නේ එදා කොච්චර දුකද්ද වින්දි කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මාගන්දී. දැන් නුඹ කියනවනේ මේ ඉන්ද්‍රියන් පිනවලා සැප විඳිනවා කියලා. මාගන්දී නුඹලට වඩා මං ඉන්ද්‍රියන් පිනෙව්වා. දැන් ඒ සියල්ල අත්හැරලා ආපු මට හැබෑ සැපේ හම්බ වුණා. එතකොට ඒ සැබෑම සුවය විඳින මම කොහොමද අනික් මිනිස්සුන්ට කියන්නේ ඇහැ පිනවන එක සැපයි කියලා? මං ඒ මිනිස්සුන්ට ඊට වඩා සැපේකට යන්න තමයි ඇහැ පාලනය කරන්න කියන්නේ කියලා කාරණාව පැහැදිලි කරලා දුන්නාම තමයි මාගන්දීට තේරෙන්නේ මේක. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තව කාරණාවක් අහනවා. මාගන්දී මිනිහෙකුට තියෙනවා තුවාලයක්. ඒ තුවාලේ හරි වේදනාවක්. හැබැයි තුවාලේ වටේට නියාගින් කහනකොට පොඩි සැපක් තියෙනවා. තුවාලේ වටේට නියපොත්තෙන් කහනකොට පොඩි සැපක් තියෙනවා. එතන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මාගන්දී අච්චර ලොකු තුවාලයක් තියාගෙන තුවාලේ වටේට කහනකොට තියෙන ස්වල්ප වූ සැපය වගේ සැපයක් වෙනුවෙන් තමයි මේ මිනිස්සු මේ කාලා බීලා නටලා ගීත කියලා මේ හැම දෙයක්ම කරලා හොයන්නේ තුවාලයක් වටේට නියාගින් කහනවා වගේ සතුටක් කියලා කියනවා. ඉතින් අන්තිමට මාගන්දී කාරණාව තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ මහණ වෙලා රහත් වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ මෙතන කියනවා මේ ඉන්ද්‍රිය සංවරය කොයිතරම් ශ්‍රේෂ්ඨද, මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න ඕනේ, ඉන්ද්‍රියන් සංවර කරන්න ඕනේ. ආන් ඒකට තමයි කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය සමාදන් වෙන්න කියලා. මේ පංච ඉන්ද්‍රියන්ම මනාව සංවර කරගන්න ඕනේ. මොකද මේ ඉන්ද්‍රියන් හැම වෙලාවෙම කටයුතු කරන්නේ අපිව වහල්ලු කරගෙන. ඉන්ද්‍රියන්ට ඕන හැටියට අපිව නටවනවා මිසක් අපිට ඕන හැටියට නටන ඉන්ද්‍රියන් නෑ. අපි වහල්ලු වෙලා ඉන්නේ. නමුත් කාටද රහතන් වහන්සේලා කියලා කියන්නේ? වෙනතනි සමහර වෙලාවක අපි සමහර කෙනෙකුගෙන් අහනවා මේ සියලුම දේවල් දෙවියන් වහන්සේට ඕන විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් මේ ශාසනයේ සෞකලස් නසපු උතුම් ආර්යයන් වහන්සේලා තමන්ගේ හිතටවත් යටත් නෑ. සමහර කෙනෙක් දෙවියන් වහන්සේට යටත් වෙනකොට මේ ශාසනයේ ආර්යයන් වහන්සේලා අඩුම තරමේ තමන්ගේ හිතටවත් යටත් නෑ. හිත ඒ තරම්ම පාලනය කරපු පිරිසක් මේ බුදු දහමේ ඉන්නේ. ඉන්ද ඒ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන වටිනකම භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. ඉතින් ඒකයි ඉන්ද්‍රියන් පාලනය කරන්න, ඉන්ද්‍රිය සමාදන්, ඉන්ද්‍රිය සංවර සීලේ සමාදන් වෙන්න කියලා කියන්නේ. ඇහෙන් රූපයක් දැකලා ඒකෙන් නිමිති ගන්න එපා. ඒ පින්නතුනි ඇහෙන් රූපයක් දැක්කහම ඒ පිළිබඳව හොඳයි, මේ රූපය හොඳයි, මේ රූපය ලස්සනයි, එහෙම නැත්නම් මේ රූපය මගේ, එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ, ඒ කෙනා මෙහෙමයි, ඒ විදිහට ඊළඟට මගේ රූපයත් වර්ණනා කරනවා, ඊළඟට මම ලස්සනයි කියලා දැකපු කෙනාගේ රූපයත් වර්ණනා කරනවා. ඉතින් මම දැන් ඒකට ඇලෙනවා. කැමති දෙයට ඇලෙනවා, අකමැති දෙයත් එක්ක ගැටෙනවා. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඇලීම සහ ගැටීම ඒක කරගත්තේ මේ ඉන්ද්‍රියන් එක්ක. ඉතින් ඇලුන පුද්ගලයාත් අකුසලයක්ම තමයි රැස් කරන්නේ ලෝභ සහගත සිතින්. ගැටුන පුද්ගලයාත් අකුසලයක්ම තමයි රැස් කරන්නේ දේශ සහගත සිතින්. ඒකයි මධ්‍යස්ථ වෙන්න කියලා කියන්නේ. සම්පූර්ණ ඇස් දෙක පියාගෙන ජීවත් වෙන්න බැහැනේ. අනවශ්‍ය දේවල් බලන්න එපා කියලා කිව්වේ ඒකයි. යමක් දැක්කහම ඒක අමතක කරන්න කියලා කියන්නේ. වැඩක් නැති දෙයක් දැක්කහම, කෙලස් උපදින දෙයක් දැක්කහම ඒක අමතක කරන්න කියලා කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් කෙලස් උපදින දෙයක් දැක්කහම සමහරලාට මේ නොපෙනී යනකම්ම බලාගෙන ඉන්නවා.
ඊට පස්සේ තව ටිකක් මේ කකුල් දෙකෙන් ඇඟිලි තුඩු වලින් හිටගෙනත් බලනවා අපේ ස්වභාවය ඒකයි ඊට පස්සේ දැකපු දේ මෙනෙහි කර කර gedarat වෙනවා යහනට වැටිලා නිින්ද යනකනුත් කල්පනා කරනවා දැන් මේ මේ හැම දෙයක් එක්කම හැම සිතවිල්ලක් එක්කම වැඩෙන්නේ අකුසල් සිත්නේ නිරය පැත්තට ඇදෙනවා මිසක් නිවන පැත්තට ඇදෙනව නෙමෙයි පින්නතුනි ඒකයි සිහිය ප්‍රඥාව ඇතුව වාසය කරන්න කියලා දේශනා කළේ අපේ ශාසනේ භික්ෂුන් වහන්සේ නමක් තරුණ භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනකොට මේ පින්නතුනි පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ ගමේදී අහම්බෙන් දකින්න තරුණ කාන්තාවකගේ විෂබාරම්මණයක් හැබැයි තින් දැක්ක ගමම්ම උන්වහන්සේ තරුණයි කෙලෙස් සිතක් ඇති වුණා රාග සිතක් ඉපදුණා හැබැයි උන්වහන්සේ මනාව සිහිය පිහිටවාගෙන ජීවත් වෙන නිසා පෘතග්ජනකමට රාග සිත ඇති වුණත් උන්වහන්සේ එවලෙම කල්පනා කළා පෞකාර සිතක් ඉපදුණා මම මේ කාරණාව කියන්නේ හැදී අර අපි දකින්න ක්ලේශයක් ගැන ගිහිල්ලා දවස් ගාණක් කල්පනා කර කර රැස් කරන අකුසලයයි මේ සිහිය ප්‍රඥාව තියෙන උතුමෙකුගේ වෙනසයි ගැන තේරුම් ගන්න. උන්වහන්සේ එතනම නැතර වෙලා පිළිකුල මෙනෙහි කරලා අර රාගසිත නැති කරගත්තා. පින්ඩපාති වැඩලා ආපහු දානි සිඟාගෙන පන්සලට වැඩලා උන්වහන්සේ බයයි අර සිත ආයේ ආයේ අර දැකපු දේ මතක් වෙලා පහළ වෙයිද කියලා. ඒක නිසාම ගුරුවරයා හොයාගෙන ගිහිල්ලා ගුරුවරයාට කියනවා ස්වාමීනි මට මෙහෙම දෙයක් වුණා. හැබැයි මට බයයි මේ සිතුවිල්ල නැවත නැවත මතුවෙලා මාව නිරයට ගෙනියයි කියලා. එහෙනම් මට කර්මස්ථානයක් දෙන්න කියලා. කර්මස්ථානයේ ඉල්ලගෙන ගුරුවරයාට වන්දනා කරලා නැගිටලා කියනවා ස්වාමීනි මේ රාගසිත දිනන්න මට පුළුවන් වුණොත් ආචාර්යයන් වහන්සේට මාව ආයේ දකින්න ලැබෙයි. මට මේ රාගසිත දිනන්න බැරි වුණොත් මේක මන් දකින අන්තිම මොහොතයි කියලා. එහෙම කියලා ගුරුවරයාගෙන් ඉවත් වෙලා ගිහිල්ලා වනාන්තරයේ ගහක් මුල වාඩි වෙන්නේ චතුරංග සමන්නාගත වීරිය අධිෂ්ඨාන කරලා. මගේ ශරීරයේ ලේත් මසුත් වියලි යතුත් වියලි යත්වා ඇටත් නහරත් ඉතුරු වෙත්වා මේ රාගසිත දිනලා මිස නැගිටින්නේ නැහැ කියලා තීරණය කළා තමයි වාඩි වෙන්නේ. හැබැයි පින්නතුනි පහුවද එළි වෙනකොට අනාගාමි වෙලා තමයි නවතින්නේ. එතකොට අර දකින්න කෙලෙස් සහිත සිතුවිල්ල මේ තරම් ගොරබිරන් සංසාරේ මට මොන තරම් නපුරක් කරයිද කියලා සසර වැටහුන නිසා දහමත් එක්ක ඒ සසරින් මිදෙන්න කොයි තරම් වීරියක් තිබුණද? ඒ භයානක සංසාරේට කොයි තරම් බය වුණාද? පිළිතුරු බය වෙන්න වටිනවනේ. සසර බයයි සසර භයානකයි සසර දුකයි කියලා අපි මේවා අපිට වචන විතරයි. ඒ බය තේරිලා නැහැ අපිට. තමන්ගේ ඇස් දෙක ඉස්සරහ අපිට තමන්ගේ දරුවෝ කෑලි කෑලි වලට කපපු දා කපලා දාපු කාල කීයක් මේ සංසාරේ තියෙන්නේ ඇද්ද? පාද දෙකේ ඉඳලා කපාගෙන එනකොට තාත්තා දිහා බලාගෙන අම්මා දිහා බලාගෙන බේරගන්න කියලා කෑ ගහනකොට අපිත් අතපය ගැට ගහලා දාලා කරගන්න දෙයක් නැතුව ප්‍රදේශයේම දරුවන්ගේ ලෙයින් තෙත් වෙලා යනකොට ටික ටික මලානික වෙනකොට හදවත පැලෙන්නේ නැතුව ඉතුරු වුණා නම් ඒක පුදුමයක්. නමුත් ඒ වාගේ අවස්ථා කීයකට මුහුණ දීලා ඇද්ද? කර කියා ගන්න දෙයක් නැතුව අපේ දරුවෝ ඇදගෙන ගිහිල්ලා මේ සිංහව වලස්සු කොටියෝ වගේ අය අපිට පෙනිපෙනි කාපු අවස්ථා කොච්චර තියෙන්නේ ඇද්ද? ඇස් දෙකෙන් බලාගෙන ඉන්නකොටම වතුරේ ගහගෙන යනවා බේරගන්න බේරගන්න කියලා අත් දෙක උස්ස උස්ස කෑ ගහනකොට ගං ජල කඳට පැනලා බේරගන්න විදිහක් නැහැ. ක්‍රමානුකූලව යට ගිහිල්ලා නොපෙනීම යනවා බලාගෙන ඉඳපු ආර කොච්චර තියෙන්නේ ඇද්ද? අපේ ඇස් ඉස්සරහ අපිට අම්මා තාත්තා කපල කොටලා මරණ අවස්ථා දිහා කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටපු වාර කොච්චර තියෙන්නේ නැද්ද? අපි දරුණු වදබන්ධන වලට ලක් කරපු වාර කොහොම තියෙන්නේ නැද්ද? සමහරලාට මේ කෙනෙක් මරනවා කියලා කියහම පිළිතුරු මරන්න ක්‍රම ඕන තරම් තියෙනවා. දරුණු වද දීලා ඝාතනය කරනවා.
දරුණු වද දෙනවා. අර දෙතිසක් වද බන්ධන ගැන බාලපඬිත සූත්‍රයේ සඳහන් කරනකොට සඳහන් කරලා තියෙන්නේ. බෙල්ල වටේට හැම කපල හැම ගලවනවා ඉන ගාවට එනකම්. ඉනෙන් පල්හැ වස්ත්‍ර ටිකත් අයින් කරලා එතෙක් ගලවපු හැම බිම දානවා. හැම බිම දාලා දුවන්න කියනවා. ඊතර මගේ පයටම පෑගි පෑගි ඉතුරු ටික ගැලවෙනවා. එක අතක් සම්පූර්ණ රෙදි වලින් ඔතලා උරපත්ත ගාවට එනකම් තෙල් භාජනයක පොඟවලා මේ ඇඟිලි ගාවින් ගිනි තියනවා. පහන් දැල්ලක් වගේ අත ඔතලා තියෙන වස්ත්‍ර වලින් ගිනි දැල්ල නැගිනවා. ඉන්නතින උරපත්ත ගාවට එනකම් පිච්චුනාට මැරෙන්නේ නෑනේ. නමුත් වේදනාව ගැන කාටද කියන්නේ? ආන් ඒ වගේ අතිශය දරුණු දඬුවම් සඳහන් කරනවා හිස් කබල ගලවලා කාඩි ලුණු දාලා වහනවා කියලා. කට හොඳට අරින්න කියලා අණුවට හේතු වෙන්න ආධාරකයක් තියෙනවා කට පියාගන්න බැරි වෙන්න. පහනක් පත්තු කරලා දිව උඩින් තියනවා. මේ පහන් දැල්ලට උඩු තල්ල පිච්චෙනකොට කොහොමද කියන්නේ වේදනාව? කෑ ගහන්නත් බෑ දැන්. කට පියාගන්නත් බෑ ආධාරකයක් තියලා. නිකන් හිතන්නේ ඒ තත්වයට මමපත් වුණොත් කියලා. නමුත් කොච්චර අපි මේ සංසාරේ එහෙම පත් වෙලා තියෙනවද? ඒ තරම් භයානක සසරක් අපි මේ සතර අපාය ගැන කතා කළේ නැහැ. කොයිතරම් දුක් සහිතද? ඉතින් ඔය සියල්ල තමයි මේ දුක කියන වචනේ ඇතුලේ තියෙන්නේ. නමුත් ඉතින් අපි අද ඒ මොකවත් හිතන්නේ අපි ඕන තරම් නිරේවල් වල දුක් විඳලා ආපු අය. නමුත් ඉතින් එහෙන් මැරිලා මෙහෙ ඉපදුනාට පස්සේ අමතක වෙලා තියෙන්නේ. මැරිලා ඉපදිච්චාම අමතක වෙලා. ආන් ඒ වගේ දුක්වලට යන්නේ නැති වෙන්න, කෙලස් වර්ධනය නොකරන්න, සංසාරෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න කියලා දේශනා කරන්නේ. දකින්න රූපයේ ලස්සන අවලස්සන වෙන්න පුළුවන්. ලස්සන එක ඇලෙන්නත් එපා, අවලස්සන එක ගැටෙන්නත් එපා. ඉන්ද්‍රිය පාලනය කරගන්න කියලා මේ කියන්නේ. ධර්මදේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් අපූර්ව හරයක් ඉස්මතු කරනවා. මේ නිවන කරා යන්න බලාපොරොත්තු වෙන පුජ්‍යලයා මොනවාගේ අනුපූර්ව ප්‍රතිපදාවක හික්මෙන්නද කියලා. ඍජුව නිවනට යනවා නම් පඩි පෙලක් වගේ ඒ යන මඟ තමයි මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට මේ පැහැදිලි කරන්නේ. ඉතින් ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරනු ලැබූ පස්වෙනි ධර්ම දේශනාව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ මේ ඉන්ද්‍රිය සංවර සීලයේ කියන කාරණාව ගැන අපි සාකච්ඡා කරමින් හිටියේ. ඉතින් ඒකේ ඉතුරු කාරණා ටිකත් එක්ක 6 වෙනි ධර්ම දේශනාවෙන් අපි කරුණු ටිකක් තව සාකච්ඡා කරමු. අද පින්නතුනි මේ 5 වෙනි ධර්ම දේශනාව සඳහා උතුම් දායකත්වය ලබා දෙමින් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ ධර්ම කාරණාව දානය කරන්න විශේෂයෙන් අද පින්කමේ දායකත්වය දරනු ලබන්නේ රාජගිරියේ පදිංචි වෛද්‍ය ප්‍රසන්න ලොකුගේ මහත්මා, උදේනි රස්නායක මහත්මිය, කොටිකාවත්තේ පදිංචි මංගලා ලියනගේ මහත්මිය, දිලුෂි ලියනගේ සහ රජිත ලියනගේ යන මහත්ම මහත්මීන් විසින් උතුම් අරමුණ ලීලසේන ලොකුගේ පියාණන්, සෝමා වෛද්‍යරත්න මෑණියන්, පියසේන රත්නායක පියාණන්, රජිත පර්සි ලියනගේ පියාණන්, ඇලඩින් ලියනගේ පියාණන්, සීතා වෛද්‍ය තිලක මෑණියන්, පద్මිනි ලොකුගේ මේ මහත්මිය, නන්දසිරි ජයරත්න මහත්මා නිදන ප්‍රාප්තියට පත්තුන නම් සිහිපත් කළ මේ සියලු දෙනාටම උතුම් වූ සද්ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා. ඇලිස් රත්නායක මෑණියන්, චිත්‍රා ලෙනෝරා මහත්මිය, රංජන් ලොකුගේ මහත්මා යන අයට
තුනුරුවන්ගේ ආශිර්වාදයත් උතුම් සද්ධර්ම දානානිසත් සංසයත් හේතු වීමෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. මිය ගිය සියලු දෙනාටම මේ රැස් කරගත් පින් අනුමෝදන් වේවා. නොවැම්බර් මාස 29 වන දින උපන් දිනේ සමරන රජිත ලියනගේ පුතණුවන්ටත් පසුගිය මාස උපන් දිනේ සැමරූ දේවින්දි ලොකුගේ දියණියටත් රත්නත්‍රි ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. වෛද්‍ය ප්‍රසන්න ලොකුගේ මහත්මයා, උදේනි රත්නායක මහත්මිය, මංගලා ලියනගේ, දිලුක්ෂි ලියනගේ, රජිත ලියනගේ යන මහත්ම මහත්මීන් විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්ට යෙදුන ඒ සත්පුරුෂ පිරිස සියලු දෙනාටම උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සංසාර ගමනේ නිමාකරන්ඩ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.